Hi viewers. සාමාන්‍යයෙන් මම හදන්නේ කෑම වර්ග ඔක්කොම ඔයගොල්ලෝ බලනවාද? බලලා හදනවාද? හදලා රස බලනවාද? එතකොට තමයි මටත් සන්තෝෂ වෙන්න පුළුවන් උනාද? මේ ආකාරයට ඔයගොල්ලෝ හදලා බලන්න බලන එක විතරක් නෙවෙයි කාලා රස බලලා ඒකේ තියෙන වෙනස මොකද්ද කියලා ඔයගොල්ලන් දැනගන්න ඕනේ නේද? ඒ නිසා ඔබත් ඒක බලලා රස බලන්න. එතකොට මට සන්තෝෂෙයි. තවත් රසවත් ආහාර ගොඩක්ම කීපයක්ම හදලා උලට පෙන්වන්න පුළුවන්. දැන් බලන්නකෝ මම මොනවද හදන්නේ කියලා. මම බ්‍රින්ජෝල්ස් කියනකොට තියෙන්නේ මොකද්ද වෙනස කියලා ඔයගොල්ලෝ බලන්න පුළුවන්. බටු අරගෙන දැන් කොහොමද මේක කපන්නේ කියලා බලමු. සාමාන්‍යයෙන් බටු අපිට හදන්න දන්නව ඇති සමහර අයට දන්නේ නැහැ. මේ බටු අපි කොහොමද ගත්තේ කියලා බැලුවොත් එක පැත්තක් හොඳට කාලක් තමයි අපි ඒකෙන් ගලවගත්තේ. ඒ උතුම් කාලක් තියෙනවා. ඒකේ තියෙන ඇතුළේ තියෙන ඔක්කොම අරගෙන ඊට පස්සේ උණු වතුරට දාලා ටික වෙලාවට විනාඩියක් දෙකක් වගේ ඒක රත් කරගන්න. එක්කෝ අපිට මේ ආකාරයට රත් කරගන්න පුළුවන් වතුර දාලා, එහෙම නැත්නම් අපිට කරගන්න පුළුවන් බේක් කරන්නත් පුළුවන්. විනාඩියක් හෝ දෙකකට වගේ බේක් කරලා ගන්නත් පුළුවන්. හිමින් මේක යන්තම් වගේ උණු වතුරට දාලා ගත්තා අපි. දැක්කද? ඒකේ තියෙන ඇට ඔක්කොම ගලව ගත්තා. හොඳට මේක සිහින්ව කපා ගත්තාන් පසුව දැන් මේ ආකාරයට අපි හදාගත්තේ. ඒක උගලන දන්නවා. සාමාන්‍යයෙන් මේ බටු එක එක විදිය අපිට හදන්න පුළුවන්. මේකේ තියෙන ඇත්තටම හදන්න විදිය තමයි මම ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ. මේකේ තියෙන වෙනස මොකද්ද කියලා අපි බලන්න පුළුවන්. අනිවාර්යෙන්ම මේ ආකාරයට උතුරන වතුර දාලා අපි හදාගත්තානේ. ඉන්පසු බට එකට ඇතුළට විතරක් බට ටිකක් තවර ගන්න. බට තවරා ගත්තම පිරෝමක් තියෙනවනේ. පිරෝම තියෙන නිසා බට තවර ගන්න පළමුව. ඒන් පසුව එක මං කිව්ව ආකාරයට එක බේක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කරන්න පුළුවන් විදියක් දන්නවා. දැන් අපිට වයිට් සෝස් එකක් හදන්න ඕනේ. ඒක පස්සේ තමයි දාන්නේ. දැන් අපි හදලා ඒක තියමු. වතුර කිරි කෝපයක් දැම්මා. ඒ වගේම බටරුත් එකතු කරගන්න. බටර් අපි දාගත්ත ටිකක්. ඒ වගේම කෝන් පිටි තේ හැඳි එක හමාරක් ගත්තා. කිරි කෝපයක් ඒකෙන් තුන් කාලක් දාගත්තා. ඒකට අපි මම දාගත්තේ කාලකට තමයි කෝන් පිටි දාලා මිශ්‍ර කර ඊට පස්සේ ඒකත් එකතු කරගත්තා. ඒත් එකම මම තව දෙයක් දැම්මා. ඒක දැක්කද දන්නේ නැහැ. ඒකේ මම දාගත්තා සුදු ගම්මිරිස් කුඩු. සුදු ගම්මිරිස් කුඩු ලුණු ස්වල්පයක්. වයිට් සෝස් එක අපි හදාගත්තා. ඒකට අපිට ඇත්ත වශයෙන් කියනවා නම් වයිට් සෝස් හදන්න මොකද්ද අපි කරේ කියලා බැලුවොත් කිරි කෝපයක් කෝන් පිටි තේ හැඳි එකහමාරක් එකතු කරගත්තා. ඒත් එක්කම බටරුයි ටිකක් එකතු කරගත්තා. එච්චරයි. ලුණු ගම්මිරිස් කුඩු. දැන් බලන්නකෝ අපි මොනවද කරන්න යන්නේ කියලා බැලුවොත් පිරෝම. පිරෝමට සිහින්ම කපාගත්ත ලුණු, ඒත් එක්කම මාළු මිරිස්, ඉඟුරු සුදු ලුණු, කරපිංච ඔක්කොම එකතු කරගන්න. හතුත් එකතු කරගත්තොත් වඩා හොඳයි. හතු ඇත්තටම හොඳයි. අපේ දැන් අපි තෙල් වර්ග භාවිතා කරන නිසා හතු ටිකක් එකතු කරගත්තොත් හොඳයි. ඒ වගේම මස් එකතු කරගත්තා. අපිට ඕනෑම මස් වර්ග දාගන්න පුළුවන්. එක්කෝ චිකන් කුකුල් මස් නැත්තම් ඕනෑම මස් වර්ග දාගන්න පුළුවන්. කහ, කැලිමිරිස්, කහ දාන්න කැලිමිරිස්, මිරි ගම්මිරිස් කුඩු ඒ සියල්ලම අපිට ගානට ඔගලට දන්නවා. මිරිස් කුඩු ටිකක් වැඩිපුර දාන්න පුළුවන් අපිට. ඒකත් එකතු කර දැන් බලන්නකෝ ඔක්කොම මිශ්‍ර කරගන්න. රසවත් විදියට අපි හදාගන්න ඕන නිසා හතු එකතු කරගත්තා. මස් එකතු කර කුකුල් මස් තමයි මන් දැම්මේ. අන්තිමට තක්කාලි සෝස් ටිකක් මේස හැන්දක් වගේ තක්කාලි සෝස් එකතු කරගත්තා. අන්තිමට තක්කාලි සිහින්ව කපා ගත්තක් තක්කාලිත් එකතු කර. එතකොට තවත් රසය තියෙන්නේ. ඒ රසට තියෙන්න ඕනේ නිසා සියල්ලම දාලා හොඳටම රසවත් විදියට මේ කරිය හදා ගන්න. අපිට ඕනෑම විදියට දැන් උගලට කැමති දේවල් එකතු කර රසවත් විදියට මේ කරිය හදා ගන්න. වයිට් සෝස් එක හදලා වෙනම තියෙනවා. කරි හදලා තියෙනවා. දැන් බලන්න මේ කරිය භාජනයට දාගන්න.
ඒක දාගෙන පැත්තකේ තියාගන්න. දැන් අපි කරන්න යන්නේ මේ බටු. බටු ටිකට අපි බටර් දාගත්තානේ. ඒ බටු දා බටර් දාගත්තාන් පස්ව ඒකට අපි මොනවද කරන්න යන්නේ කියලා බැලුවොත් අනිවාර්යෙන්ම චීස් ටිකක් එකතු කරගන්නයි යන්නේ. චීස් එකතු කරගමු මේකට ඇතුළ. ටිකක් චීස් දාගත්තොත් තවත් රසය තියේ. ඒ බටු අපිට කන්නනේ යන්නේ. ඒ නිසා ඒකට අපි චීස් දාගෙන ඇතුළට දැන් මේ පිරෝම දානවා. හොඳටම තද කරලා පිරෝම දාගන්න. දාගෙන ඒකට උඩින් බිත්තර එකක් පීට් කරලා ඒකත් එකතු කරගන්න. ඒකට ටිකක් ලුණු ගම්මිරිස් කුඩු ටිකක් දාගත්තොත් හොඳයි. ඒකට උඩින් අපි වයිට් සෝස් එක. දැන් අපි පළමුව වයිට් සෝස් එක හදලා තියාගත්තානේ. ඒ වයිට් සෝස් එකත් දාගෙන දැන් බලන්න බේක් කරන්නයි යන්නේ. බේක් කරනවා මේකට. ඇත්ත වශයෙන් කියනවා නම් මේකට එච්චර වෙලාව බේක් කරන්නත් ඕනේ නැහැ. ටික වෙලාවයි බේක් කරන්නේ. විනාඩි 15ක් වගේ බේක් කරලා ගත්තම අනිවාර්යම ලස්සනට තියෙයි. දැන් මේක අපි මොනවද කරන්නේ? සලාදුත් එක්ක තමයි මේක අපිට කෑමට ගන්න පුළුවන්. සලාදුත් එක්ක අපිට කෑමට ගන්නකොට බන් එක වුණත් හරි නැත්නම් සලාඩ්ුත් එක්ක අපිට කෑමට ගන්න පුළුවන් දෙයක් තමයි. දැන් බලන්න ඒක රසවත් විදියට තියෙන නිසා අපිට ගන්න පුළුවන්. මේක එක්කෙනෙකුට එකක් වගේ පොඩි බටුනම් එක්කෙනෙකුට එකක් වගේ ගන්න පුළුවන්. ලොකු බටුනම් ඒක දෙකට හෝ තුනට කපලත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඔබ කැමති විදියට අපිට කපලා මේක කෑමට ගන්න පුළුවන්. මම මේක ලොකු එකක් තිබුණා නේද? ඒ ලොකු එක තිබුණ නිසා එකක් අරගෙන මම පෙන්නන්න කොහොමද අපි කෑමට ගන්න යන්නේ කියලා. ඇත්තටම මේක ලස්සන විදියට තියෙනවා. අපිට කෑමට ගන්න පුළුවන් සලාඩුත් එක්ක, ඒ වගේම බන්නුත් එක්ක අපිට කෑමට ගන්න ඉතාමත් සුදුසු ආහාරයක්. මේ වගේ හදාගත්ත බම්බටු බලන්න කොහොමද අපි හදලා තියෙන්නේ කියලා. මේ අපි මෝජු වගේ ඒ වගේ දේවල් ඔක්කොම හදලා තියෙනවා. මේ වගේ පිරෝමක් හදලා නැහැ. මේ වගේ පිරෝමක් හදනවා නම් ලස්සනට එකම වර්ග එකම විදිය වම්බටු අරගෙන අපිට මේ ආකාරයට හදාගන්න පුළුවන්. හරිම රසයි, වෙනසක් නැහැ. අනික මස් නැත්තම් ඔගලොන්ට ඕනෑම එළවළු විතරක් දාලත් හදන්න පුළුවන්. මෂ්රූම්, එළවළු ඒ වගේ දේවල් ඔක්කොම පාවිච්චි කරලා ඕනෑම විදියට හදාගන්න පුළුවන්. රසවත් ආහාරය තමයි. මේකට චීසුත් තියෙනවා. ඒ නිසා රස තියෙනවා. ඔබත් හදලා රස බලන්න. ලබන සතියේ තවත් රසවත් ආහාරයේත් එක්ක ඔබව හම් වෙන මං එනවා. ඒ වෙනකම් bye from me now.